පොඩි කොත්තුමී පැකට් එකක් පාවිච්චි කරලා විනාඩි 5න් රාමෙන් රසට නූඩල්ස් එකක් හදමුද එහෙනම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න ඉතින් ඒ වගේම තාමත් ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්මම පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා ඊට හැපැති තියෙන all කියන button එක ඔබන්නත් අමතක කරන්න එපා මේ රාමෙන් නූඩල්ස් එක හදන්න අද අපි අරගෙන තියෙනවා කොත්තුමී පොඩි පැකට් එකයි සුදු ලුණු ස්වල්පයක් සීන්න කපාගත රතු ලුණු ලීක් ස්වල්පයක් අම්මිරිස් තක්කාලි සෝස් මේස හැඳි දෙකක් සෝයා සෝස් මේස හැඳි දෙකක් මුලින්ම වතුර භාජනයක් ලිපේ තියලා වතුර ටික රත් වුණාට පස්සේ නූඩල්ස් පැකට් එකේ තියෙන නූඩල්ස් ටික කෑලි වලට කවලන්න නැතුව මේ විදියට දාලා සාමාන්‍ය ප්‍රමාණයට තම්බ ගන්න. ගොඩක් තම්බන්න එපා. මේ විදියට තම්බ ගත්තට පස්සේ මේ නූඩල්ස් එකේ වතුර පෙරලා ඉවත් කරන්න නැතුව හැන්දකින් සාමාන්‍ය ප්‍රමාණයට තෙත ගතිය තියෙන නූඩල්ස් ටික අරගන්න. ඊට පස්සේ නැවතත් භාජනය ලිපේ තියලා එයට කොත්තුමී පැකට් එකේ තියෙන පොල් තෙල් පැකට් එක දාගන්න. ඊට පස්සේ බටර් තේ හන්දක් දාන්න. බටර් ටික රත් වුණාට පස්සේ මෙයට සීන්න කපාගත්ත රතු ලුණු දාගන්න. ඊළඟට සීන්න කපාගත්ත සුදු ලුණු දාන්න. දැන් අමුමිරිස් දාන්න. අමුමිරිස් ටික දාලා හොඳින් කලවම් කරලා අමුමිරිස් ටික දාලා කලවම් කරලා ඔයාලට අවශ්‍ය සැරානුව කැලිමිරිස් දාගන්න. ඊට පස්සේ රස බලලා ලුණු දාන්න. දැන් මැගි නූඩල්ස් පැකට් එකේ තියෙන රසකාරක පැකට් එක දාගන්න. මතක තියාගන්න ලුණු දානකොට ගොඩක් දාගන්න එපා. මොකද මේ මැගි නූඩල්ස් රසකාරක පැකට් එකේ ලුණු තියෙනවා. දැන් හොඳින් කලවම් කරලා සෝයා සෝස් මේස හැඳි දෙක දාගන්න. ඊට පස්සේ තක්කාලි සෝස් මේස හැඳි දෙකකුත් දාන්න. දාලා කලවම් කරලා තවත් පොඩි වෙලාවක් තියන්න. දැන් තම්බාගත්ත නූඩල්ස් ටික දාගන්න. නූඩල්ස් ටික දාලා හොඳින් කලවම් කරමින් මිනිත්තු දෙකක් විතර තියන්න. ඕන දැන් අපේ නූඩල්ස් එක හදලා ඉවරයි. දැන් මේ නූඩල්ස් එක පිඟානකට දාලා ඒට උඩින් සීන්න කපාගත්ත ලීෆ් කොළ ටික දාන්න. ඔයාලට ලුණු කොළ තියෙනවා නම් ලුණු කොළ දාගන්නත් පුළුවන්. ඊට පස්සේ බිත්තරයක් බදලා පැත්තකින් තියන්න. ඔන්න අපේ රාමෙන් නූඩල්ස් එක හදලා ඉවරයි. ඔයාලත් මේ විදිහේ නූඩල්ස් එක හදලා රස බලලා කොහොමද රස කියලා පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.